රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය IMF ඇතුළු විදේශ ආයතන නියෝජිතින් පිරිසක් ජනපති අගමැති සහ නිලධාරීන් සමග වටමේස සාකච්ඡාවක 20:24 අයවැයට ඇස් වහවදින්න පුළුවන් එල්ලමුද හතර වටේ පුහුල් අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ඊයේ වටමේස සාකච්ඡාවක නිරත වුණා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් රැසක් සමගින් වටමේස සාකච්ඡාව පැවැත්ුණේ කොළඹදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව බහුපාර්ශ්වීය ආයෝජන සහතික කිරීමේ නියෝජිත ආයතනය ආසියානු සංවර්ධන බැංකුව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ජපාන ජාත්‍යන්තර සහයෝගතා නියෝජිත ආයතනය ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිත ආයතනය යුරෝපා සංගමයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් මේ සඳහා එක්ව තිබෙනවා. මෙම ඉහළ පෙරේ වටමේස සාකච්ඡාව 2022 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වුණු සාකච්ඡාවට අනුව සිදු වූ අතර ප්‍රධාන ආර්ථික සහ ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රගතිය සාකච්ඡා කිරීමේ අරමුණින් එය කැඳවා තිබුණා. අර්බුදයේ සිට තිරසාර වර්ධන මාවතට ප්‍රවිෂ්ට වීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, පෞද්ගලික ප්‍රාග්ධනයේ යෙදවීම, රැකියා උත්පාදනය සහ රජය හා මීට සහභාගී වන හවුල්කරුවන් විසින් ශ්‍රී ලංකාවට ඔරොත්තු දිය හැකි මෙන්ම සියල්ල අන්තර්ගත වූ හරිත සංවර්ධනයක් සඳහා අවශ්‍ය කැපවීම පවත්වාගෙන යාම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු තිබෙනවා. මෙහිදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මෙතෙක් සිදු කරන ලද ණය ප්‍රතිහුගත කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අත්කරගෙන ඇති ප්‍රගතිය පැහැදිලි කරමින් විශේෂ ඉදිරිපත් කිරීමක්ද සිදු කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙහිදී නැවත යථාතත්වයට පත්වීමේ සිට තිරසාර සංවර්ධන මාවතක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාව සඳහා පවතින වර්ධනයේ උපාය මාර්ගික දිශාවන් පිළිබඳව සියාද හස් ඉදිරිපත් කළා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ආර්ථික අවස්ථාවන් ඉදිරියට ගෙන යාමට මෙන්ම නව ආයෝජන විවෘත කිරීමට රජයේ සහ පෞද්ගලික අංශයේ එක්ව කැපවී කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. රජය ජනතාව මත පටවන බදුබර තුලින් රජයේ දුර්වලකම සහ අකාර්යක්ෂම පාලනය පෙළුම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විශ්වවිද්‍යාල වෘත්ති සමිති ඒකාබද්ධ කමිටුව සාකච්ඡාවක නිරත වුණා. ඒ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී. අද දින රජයගත් තීන්දුව තුළ රජයේ දුර්වලකම රජයේ අකාර්යක්ෂමතාවය දුර්වල රාජ්‍ය පාලනය මනාව දිස් වෙන අගය මත පැළමු බදු 10% දක්වා වැට් එක වැඩි කිරීම අපි දකිනවා බදු සූත්‍රය විකෘති කිරීම රාජ්‍ය ආදායම බදු ආදායම ප්‍රමාණවත් ලෙස වැඩි කරගන්නට රජයට හැකියාවක් ලැබිලා නැහැ රජය හිතාගෙන ඉන්නේ බදු ගෙවන්නන්ගෙන් ගන්න පුළුවන් උපරිම බදු ප්‍රමාණය ලබා ගැනීමත් ප්‍රගතිශීලී බදු සහ ප්‍රතිගාමී බදු කියන බදු වර්ග දෙකම වැඩි කරලා තමන්ගේ නොහැකියාව තුළ රජයට අහිමි වෙන ආදායම මොන යම් හෝ ක්‍රමයකින් රටේ ජනතාවගේ කරපිට හිස මත බදුබර පටවලා අය කර ගැනීමයි. ඇයි වර්තමාන රජය බදු පරිපාලනයේ වෙනසක් කරන්නේ නැහැ? අද බදු පැහැර හරින, ඒ කියන්නේ ටැක්සස් ඉවේඩ් කරන, ටැක්ස් ඉවේෂන් ක්‍රියාවලිය සිටින ඒ කණ්ඩායම් වලට කිසිම පියවරක් රජය අරගෙන නැහැ. ඉතාමත්ම අක්‍රමවත් ලෙස විද්‍යාත්මක නොවන ආකාරයෙන් බදු සහන ලබා දීම තුළින් රජය රාජ්‍ය ආදායම අහිමි කරගෙන තිබෙනවා. අපේ ආදරණීය ජනතාවගේ බදු බර වැඩි කිරීම අපි දකින්නේ ඉතාමත්ම නිහීන පහත් ක්‍රියාවක් හැටියට. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්.
ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ලියන්නේ 398 වැනි ටෙලිවැකිය. ඊයේ අප ලිව්වා එන්ට යන අලුත් දේපල බද්ද ගැන නේද? ඔව් දේපල බද්ද ගැන අපි පැහැදිලිව ලිව්වා. රංජිත් සියඹලා පිටියට අනුව ලොකු මිනිහගෙන් අරම් පොඩි මිනිහට සහන දෙන සරදියල් පන්නේ දේපල බද්ද නේද? ඒ වගේම අප ඊයේ පෙන්වා දුන්නා මේ ඉන්නේ 16 වතාවක්ම IMF අරිස්ටේ බීපු සූර පප්පලා, වෙද පප්පලා සහ හොර පප්පලා සෙට් එකමයි කියලා. හොඳේ ඒ සෙට් එකම තමයි මේ දැන් 17 වතාවටත් රට ගොඩ ගන්නවා කියමින් හත් පොලේ ගා ගනිමින් ඉන්නේ කියලා නේද? මේක මේ යන්නේ කොහෙද කියලා අහපුවම මල්ලේ IMF අරිෂ්ඨේ ජාතියේ උත්තර දෙන ආණ්ඩුවක් කියන එක අප මීට පෙරත් කිව්වා. දැන් ඊයේ දවස තුල ඒ බව යලිත් තහවුරු වුණා. හරි අපූර්වට හොඳේ ජීවත් වෙන්න විදිහක් නැති රජයේ සේවකීන් මහපාරට ආවා. ලබන අයවැයෙන් රුපියල් 20,000ක පඩි වැඩිවීමක් හෝ දීමනාවක් ඉල්ලමින් අවුරුදු 7-8කින් රජයේ සේවක වැටුප් වැඩි වුණේ නැහැ. නමුත් ජීවන වියදම තියෙන්නේ නේද මේ අර ජනපතිගේ පුතා අරපු රොකට් එකටත් උඩින්. ඈ දැන් මේ ආණ්ඩුවේම ඉන්න ඔය මීට පෙර රුපියල් 2500 ආර්ථික න්‍යාය ඉදිරිපත් කළ ආචාර්ය බන්දුලයන් ඊයේ මාර ඉල්ලීමක් කළානේ නේද? එයාගේම වචනවලින් අහන්ටකෝ. රාජ්‍ය සේවකයන් රුපියල් 20,000කින් වැටුප් වැඩි කරන්න කියලා ඒ උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරත වෙන සියලුම විද්‍යුත් උගතු ආණ්ඩුවට පෙන්නලා දෙන්න ඕනේ. මේක ගෙවන්නේ කාගේ හරි පුද්ගලික දේපලකින් නෙමෙයි. එයට වැටුප් ගෙවන්නේ මේ මහජනයාගෙන් අය කරන බදු වලින්. දැනට අය කරන එකෙන් 72%ක් ගෙවන්නේ වැටුප් පහ විශ්‍රාම වැටුප් වල. තවත් 20,000කින් වැඩි කළොත් මේ රටේ ඔබතුමන්ලගින් අය කරන බද්ද කිසියම් ප්‍රමාණයකින් අලුත් බද්දක් පනවන්න වෙයි කියලා තමයි මට තේරෙන්නේ. සමහර වෙලාවට උද්ඝෝෂකයන් ඊට වඩා වෙනස් විදිහකට තේරෙනවා නම් ඒ ඉලක්කන් ටික අපිට කිව්වොත් අපි ඉලක්කන් ටික බලන්න ඕනේ. ඉලක්කන් නැතුව කතන්දර කියන්න පුළුවන්. උද්ඝෝෂණය කරන රජයේ සේවකින්ගෙන් අහනවා කොහොමද පඩි වැඩි කරන්නේ කියලා ඔහෙලා කියන්නලු. ආ නේද? අපි ඔහෙලව දියවන්නවට ඇරියේ තුන් වේල නිකන් කණ්ඩායි නේද? කාර් පර්මිට් යාන වාහන අරගෙන දැසි දැස්සන් පිරිවරාගෙන නේද? ඔව් මේවට උත්තර හොයන්ට තමයි ඔහෙලව ඇරියේ. වැඩි කරන හැටි අපි නම් කියන්ට ඕනේ. ඉතින් ඔහෙල මක්කටේ මොකෝ පොල් කඩන්න ගස් නගින්ට ඇයි ඔහෙ යවන්නේ නේද? ආචාර්ය බන්දුලයන් අපෙන් එහෙම අහලා කටගන්ට ලැබුණේ නේ. මෙන්න බොලේ ජනපති කියනවා රජයේ සේවකින්ගේ පඩි වැඩි කරන්න තීරණය කළා කියලා. රජයේ සේවකින්ගේ පඩි වැඩි කරන්න ජනපති තීරණය කළාලු. හරිද? ඒ විතරක් නෙමෙයි පෞද්ගලික අංශය අයගේ පඩිත් වැඩි කරන්න කියලා ඉල්ලීමකුත් ජනාධිපති කරනවා කියලා නේද? ඉතින් ආචාර්ය බන්දුල කැබිනට් ඇමතිවරයෙක් නේද? කැබිනට් ඇමතිවරයෙක්, ආර්ථික විශේෂඥයෙක්. ඒ සියල්ල අභිබව ඔන්න පඩි වැඩි කරන හැටි දැන් ජනපති රනිල්ගෙන් අහන්න. හොඳේ. ඔව් රජයේ සේවකින්ගෙන් එහෙම අහන්න යන්න එපා. හරිද? ජනපති රනිල්ගෙන් අහන්ට අර සෞත්වයක් නිකලේ. මම උදේ රජයේ සේවකින්ගෙන් ඇහුවා කොහොමද මේ යන තත්ත්වෙට අපි ඔහෙලට පඩි වැඩි කරලා දෙන්නේ කියලා. මෙන්න බොලේ ඔයා නිකන් මගේ කනට ගැහුවා වගේ ආ මමයි ජනපති පඩි වැඩි කරන හැටි මම දනිමි කියලා. බලන්නකෝ රටම හමුවේ මාව නිකන් නේද බොක්ක හක්කට ඇලිල යන්න, හක්ක බොක්කට ඇලිල යන්න, බොක්ක කුජීත කළානේ කියලා නේද? ඔව් ජනපති රනිල්ට කියන්න හම්බුණාම. හොඳේ. දැන් ඔබ දන්නවා ඊයේ ටෙලිවැකියෙන් අප කිව්වේ ලෝකේ හැම රටකම ජනතාව යම් යම් බදු ගෙවන බව ඇත්ත කියලා. අපෙත් රජ කාලේ ඉඳලා බදු තිබ්බ බවත් ඇත්ත. හැබැයි බදු මුදලින් මොකද කරන්න කියන එක තමයි ප්‍රශ්නේ. බදු මුදල් එකතු කරලා මොකද්ද කරන්න කියන එකයි ප්‍රශ්නේ. හොඳේ. මොකද IMF එකේ ඉඳලා ඔය ආචාර්ය නන්දලාල් පවා නිතර නිතර කියන්නේ මොකද්ද මේ රට මෙතනට වැටුනේ දූෂණයේ වංචාව නිසා කියලානේ නේද? ඒකනේ අර IMF එක දූෂණයේ නතර කරන අංක එක හැටියට නේද දූෂණ මර්ධන යෝජනාවක් ගේන්න කියලාත් අපිට කියලා තියෙන්නේ. දැන් මේ රට දූෂිතයි. ඒක ආය අමුතු තර්ක නෑ. අයවැය පවා හුදු විද්‍යාවක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ගහන බදුවලින් වැඩි හරියක් පිල්ලි ගහනවා. හරිද? ඒ බව ඔප්පු වෙනවා. දැන් ඔය මේ ඊයේ ඒ බව ඔප්පු කරන්න පුළුවන් තව අපූරු සාක්ෂියක් එළියට ආවා. ඒ තමයි වෙරිටේ රිසර්ච් නවතම පර්යේෂණේ ඊයේ එළි දැක්ුණා. අයවැය. ඒ කියන්නේ 20:22 20:23. හරිද? පොරොන්දු දුන්නනේ. ඒ පොරොන්දුවල ප්‍රගතියවත් හෙලි කරගන්න බැරි ප්‍රමාණය ගත්තහම 20:22 ඉඳලා 20:23. අයවැය දෙකක්නේ. 45% ඉඳලා 70% දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. පොරොන්දුවල ප්‍රගතිය වෙනගන්න බෑ.
දුන්න පොරොන්දු කොයි වගේද මොනවා වෙලාද දැන් ඒවා ක්‍රියාත්මකද හරිද තීරණ සිංහලෙන් කියනවනම් අයවැය පොරොන්දු වලින් 70%කම ප්‍රගතිය දන්නේ නැහැ කොයිද තියෙන්නේ කියලා දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා හිතා ගන්නට බෑ හරිද ඇත්තම කිව්වොත් මීට පෙර ටෙලිවැකියකිනුත් අපි පෙන්වා දුන් පරිදි අයවැය යෝජනා අද හුදෙක්ම කයිවාරු සාප්පුවක් විතරයි වෙරිටේ රිසර්ච් පෙන්වා දෙන පරිදි ඔබට මතකද 2023 අයවැයේදී කිව්වා නව ආර්ථික කලාප වැඩසටහනක් ගැන නේද නව ආර්ථික කලාප සංකල්පයක් ගැන මෙහෙම එකක් ක්‍රියාත්මක කරනවා කියලා ඔව් ඒ වැඩසටහන ගැන ප්‍රගතිය බල්ලා තියෙනවා ප්‍රගතිය හෙලි කරලා නැහැ නව ආර්ථික කලාප ප්‍රගතිය හෙලි කරලා නැහැ හරිද ඇස්වහ කටවා වදී කියලා වෙන්ටි සමහරක් වෙලාවට නේද 2024 අයවැය යෝජනාවලටත් කරුණා කරලා මේ විනිවිද භාවයේ නැතුව ඉදිරියට යන්න බෑ කියන එක තේරුම් ගන්න සමහර විට 70%කට විතර වෙච්ච දෙයක් දන්නේ නැති මෙව හදලා ඉවර ඇති කියලා සමහරක් වෙලාවට කියන්න පුළුවන් ඇස්වහවදී කියලා අපි හංගලා තිබ්බා කියලා නේද ඔය ඉතින් මේ අයවැය යෝජනාවල ප්‍රගතිය කියන්නේ නැතුව හංගලා තියාගෙන ඉන්නේ ඇස්වහ කටවහවදී කියලා හිතනවා නම් එහෙනම් ඉතින් 2024 අයවැය ඉදිරිපත් කරනකොට නේද පුහුල් ගෙඩි හතරක් පහක් එල්ලලම ඔව් පුහුල් ගෙඩි හතරක් පහක් එල්ලලම ඒවයේ ප්‍රගතිය වහගන්ට කියලා ඕන් අද ටෙලිවැකිය යෝජනා කරනවා හොඳේ ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා යලිත් අපව බහමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්